අලුත්ම තොරතුරු ඔබ වෙත රැගෙන එන අපගේ නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එකට අලුත් නම් දැන්වම subscribe කරලා ළඟම තියෙන සීනු ලකුණත් ඔබන්න මේ වගේ videos ඔයාලට එතකොට දැනගන්න පුළුවන්. මොකද අපිත් බැහැලා මහින්දට වැඩ කරුවා. අපි ගෝඨට වැඩ කරුවා. වැඳලා කිව්වා විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අනේ රත්තරන් එන්න ලංකාවට අවසන් අවස්ථාව දෙන්න. මේ එන්නේ පූටින් වගේ පොරක් කිව්වා. මේ රුසියාව ඉන්න අපි සමකලේ පූටින්ට රුසියාවේ අනේ බලන් ගියා මියාක තේරෙ කොන්ද බල නැහැ. එහෙනම් තමයි විදේශගත මිනිස්සු මෙතරම් දුක් විඳින්නේ. අපිට මේ හැම දෙයක්ම අහිමුනේ මෙන්න මේ පාදඩේ වින්ද තමයි. අපි රවටුනා මුන්ට නැවත නැවත රවටෙන්නට එපා කියන එක තමයි කියන්නේ. එතන තමයි මේ මූණ බලාගෙන කැමරාවක් ඉදිරියේ කියන්නේ කොන්ද බල තියෙන උනා. අපි විතරක් කතා කරලා හරියන්නේ නැහැ. ලක්ෂ සංඛ්‍යාත විදේශගත මිනිස්සු ඉන්නවා. මම උඹලට කියන්නේ කතා කරපල්ලා උඹලා අම්මෙක්ගෙන් ජාතික ජනිත වෙලා දසමස කුස හැබෑමෙන් උඹල බෙහිවුනේ උඹලා මව් කිරි පොදක් හරි බීලා තියෙනවා කතා කරපල්ලා මොකද උඹලා ණය නැහැ මේ රටේට ලක්මවතර උඹලා ණය නැහැ උඹලටයි අපේ රටේ පාදඩියෝ ණය වෙන්නට ඕනේ මොකද උඹලගෙන් මේ රට යැපුනේ අදට තියපෙන උඹලගෙන් එහෙමනම් උන් කරන වැරද්දට විරුද්ධ උඹලා කතා කරපල්ලා උඹට කොන්ද පණ දෙන්නට ඕන නිවට ඒ වගේ නීච වගේ ඉන්නට එපා මොකද අපි කවදා හරි දවසක මැරෙනවා මේ අසාධාරණට විරුද්ධව නැගී හිටපල්ලා රාජපක්ෂ ඉදර අනිත් උන් මේ අවුරුදු 73ක් තිස්සේ මේ රට පාලනය කරපු කාලකන්නේ පිළලියන් මේර ඔය නාකි හම්බඩ හද රැලක් ඉන්නේ පාර්ලිමේන්තුවේ මනමාල රැලක් ඉන්නේ කුපාඩි සෙට් එකක් ඉන්නේ අයින් කරලා මේ රට බේර ගන්නට පුළුවන් මිනිහෙකුට ඡන්දේ දීපල්ලා බලපල්ලා මෙව ඇස්සර්ලා මගේ පුතේ දුවේ බලපල්ලා උඹලට හීනයක් විතරයි ලක්ෂ 15කට මේ කාර් එකක් ගන්නවා කියන එක කවදාකවත් උඹලට ලක්ෂ 15කට මේ කාර් එකක් තියා උඹලට රීවිල් එකක් ගන්න හම්බෙන්නේ නැහැ ලක්ෂ 15කට මින් ඉදිරියට ඒ නිසා පුළුවන් නම් ඔය රට අතහැරලා දාලා වරෙල්ලා මැද පෙරදිගට හරි කොහෙන් හරි ඒජන්සිය මාර්ගෙන් ඇවිල්ලා කීයක් හරි හොයාගනින්නලා මෙහෙන් ඇවිල්ලා බලපල්ලා මේ සුරංගල බුරුදු කිව්වේ කියලා කරට ගහපල්ලා අපි බාරදී හම්බුනොත් අපි මේ කියලා තියෙන බොරු කියලා මේ රටවල කෝටි ගණන් වාහන අවුවේ වේලෙනා මචල්ලා අවුවේ වේලෙනා කර වෙනවා උන් ගණන් ගන්න නැහැ සතපා කරන මොකද උන්ට අඩුයි එහෙම නැත්නම් වැටුපෙන් කැපෙන්නේ පුංචි මුදලක් මෙවුවා ඩිනාර් 2000 3000 කියන්නේ අපේ මිනිසුන්ට තියෙන සිම්පල් දෙයක් හරියට මෙවුවා උන්ට ෆුඩ් සයිකල් වගේ අපේ ලංකාවේ ෆුඩ් සයිකල් වගේ අද ලංකාවේ ෆුඩ් සයිකල් රුපියල් 50000 60000යි නේද බලන්නකෝ ඔය අර මොකද රියසෙවනට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඉක්මන් එල්කේ එකට ගිහිල්ලා බලන්නකෝ පරණේ වවිකුණා දා තියෙන සයිකල් වල ගණන් කීයද කියලා ඉතින් නැවත නැවත ඔවුන්ට අහුවෙන්නට එපා මෙවුවා බලලවත් මම කියන්නේ මෙවුවා බලලවත් තරුණ ඔබ නාකි සෙට් එක අපට බේර ගන්න බැරි වෙයි මොකද මේ කතා කරන මගේ අම්මා තාත්තා වුණා තවමත් බලාගෙන ඉන්නේ ගෝටට රණ අර මේ මහින්ද කියන මතවාදී ඉන්නේ මොකද අපි ඔවුන්ට විදේශ විනිමය අරින නිසා වියදම් අරින නිසා ඔවුන්ට ඒක තේරෙන්නේ නැහැ හැබැයි ඒ කට්ටිය වතරලා තරුණ තරුණියෝ ටික හරි කමන්නේ එකතු වෙලා ඔබ හර හෘදයට හදවතට තට්ටු කරලා අහලා මේ රට ඔබෙන් ජනිත වෙන දූදරුකට බාර දෙන්නට මේ රට ඉතුරු කරපල්ලා කියන ඒ ආයාචනය විතරයි කරන් තියෙන්නේ තේරුම් ගනිලා මෙව්වා බලලා ඇයි උඹලට මෙවැනි දෙයක් ලක්ෂ 15කට 16කට අයිමු වෙන්නේ කියන එක තේරුම් ගනිලා ඔය මේ ඊළඟෙන්න මැතිවරණයේදී ජනාධිපතිනි හොඳට කල්පනා කරලා බලලා තීරණය ගනිලා මම ෂෙයා කරපල්ලා උඹලා බය නැ අපි මෙව්ව කතා කරන කැමරාව ඉදිරිය අඩු ගානේ උඹලට කොන්ද බල නැ සම් බොහොමයක් උන්ට මේක ෂෙයා කරන්නවත් පුදුම බයක් තියෙන්නේ ඇති බං ඇති ඕක නවත්තපල්ලා ඔය බය නැකිටපල්ලා මොනවටද ඔච්චර බය වෙන්නේ ඈ බය වෙන්නට එපා දවසක අපි මැරෙනවා තමයි කවුරුත් පෘථජන මිනිස්සු උඹලා අපි ඇටලේ මස්සනේ ජානිතුනේ හැබැයි එහෙව් කියලා අපි නීචෝ ලෙස කටවහගෙන ඉන්නට ඕනේ නැ රාජපක්ෂලාට උරුම නැ මේ රට ඔවුන්ට බාර දීලා නැ සජිත් ඩවර් කාටවක්වත් අර ජේපී එකට කාටවක්වත් බාර දීලා නැ ඔවුන්ට తాවකාලික බාර දීමක් විතරයි මේ රටේ මිනිස්සු කරන්නේ ඒ රට සුරක්ෂිත කරන එක ඒ ඔය පක්ෂවල හැම එකේ බලයට එන හැම එකගේ වගේම හැබැයි උන් ඒක කරන්නේ නැහැ උඹලවත් විනාශ කරගෙන රටත් විනාශ කරගෙන ඉපදින්න දරුවවත් ණය කරගෙන උන් යුරෝපයට ගිහිල්ලා ආතල් ගන්නවා අන්න ඒ ටික මතක තියාගෙන මගේ රත්තරනේ දැන්වත් උඹලා තීරණයක් ගනිලා තෙරුවන් සරණයි සියලු දෙනාටම